विशेष कारण रटे लोके नालिका नरबन साहन දැන් ඉස්සරහට මේ රටේ පවතින මේ තත්ත්වයත් එක්ක අපි හැමෝම දන්නවා මේ කොරෝනා සංගතේ පැතිරිලා තියෙනවා මිනිස්සුන්ට හරි කරදරයි විශාල පිරිසක් අසනීප වෙලා තියෙනවා මට දැනගන්න ඕනේ මෑණියෝ මේ වෙලාවේ මෑණියෝගේ තියෙන ශක්තියෙන් ඉස්සරහට මේ අපේ රටට ලෝකෙට මොන වගේ තත්ත්වයක් උදා වෙනවද මමතේ මෙහෙම කතාවක් තියෙනවා නෙවේ දෙවියෝ වැඩවාසය කරන්න ආවාගේ ડોක්ටර් මහතුරු ලෝකෙ වටේම ඉන්නවා ඔව් මෑණියෝ උන්වහන්සේලාගේ අතේ තමයි අපේ පණකින්ද තියෙන්නේ ඔව් උන්නාසල කේද විදියට බෑනියෝ අපේ මිනිස්සු කොයි විදියටද ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ ඉස්සරහට ජීවත් වෙන්න ඕනි බුදු දහමත් එක්කමයි පුතේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ මේ ටික මතක තියාගෙන හදවතේ තියාගෙන රැකගෙන මේ පාරේ ගියොත් වර්ධින්නේ නැහැ මාසෙට එතකොට බෑනියෝ මම දැන් ඒ කාරණෙත් එක්ක තව කාරණයක් අහන්න ඕනේ දැන් අපේ රටේ ඔය දැන් අපි පාලනය කරන නායක කාර්කාදීන් ඉන්නවානේ එතකොට විවිධ ප්‍රධාන තනතුරු දරන උදවිය මේ මේ අයගෙන් අපේ රටට යහපතක් ඉස්සරහට වෙයිද අපේ රටේ දියුණුව ගැන අපිට බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ යහපතක් වෙනවා මායි පුතේ පොරිපඩි අඩු පහරුත් තියෙන්නේ එහෙමයි ඒ වුණාට තිපෙරට වැඩි මේ රට යහපත් නේද ඈ අත පාරේ ගහලා අපිට යන්න පුළුවන් හත්යක් තියෙනවනේ මායි පුතේ නේද ඒකින්ද යහපත් වෙයි කියලා මං හිතනවා අනිවාර්යෙන් යහපත් වෙන්න ඕනයි පහුගිය දවස්වල නම් කාලගුණෙන් එහෙමත් බලපෑම් තිබුණානේ මෑණියෝ ඉස්සරහටත් එහෙම ප්‍රශ්න ඇති වෙයිද ඔය ගංගා ගංගා වතුරේ ඒ පීඩා තියෙනවා පුතේ ඉදිරියට ඒ වගේම බාධා එල්ල වෙනවා ඉතින් පව්කාරයෝ යනවා පින්කාරයෝ ඉන්නවා ඉතින් ඒ හින්දා පුළුවන් තරම් පව්වැඩ නොකර හොඳ දේ කරලා ඉදිරියට යන්න කියලා තමයි මම දරුවන්ගෙන් ඉල්ලන්නේ උන්වහන්සේලාගේ බල මේ බලපෑම උන්වහන්සේලාගේ ආරක්ෂාව හැම දිනටම ලැබෙයි ඉස්සරහට ලැබෙනවා හදියට අතහන් දුන්නා තේරුණාද පන්සලකට ගිහිල්ලා ඔන්න මල් ටික තිබ්බා ඔන්න බුදු මෙන්න මල් මම මැන්දා කියලා කියන්න බෑ නෙවේ නේද ඒක හදවතේ තියෙන්න ඕනයි හදවතින් මොනම දෙයක් කරගොත් වරදින්නේ නැහැ පුතේ ඒක මං හොඳ විශ්වාසයෙන් කියනවා
මොකද මේ දෙවලේ වැඩ ඉන්නා වූ මේ ගැටි දරුවා බොහොම ලස්සනට මේ රාජකාරි කරගෙන යන දරුවෙක්. ඉතින් උන්වහන්සේලා කිසි දාර්ශනිකයෙක් ලැබුවට තියෙනවා. හොඳයි. එහෙනම් දැන් නියම බොහොම පිං. හොඳයි පුතේ. ඔබලා සියලු දෙනාටම බොහොම පිං. ඔසරය අම්මා. දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. යන එන ගමන් මේ මං සාර්ථක වේවා. ලෙඩ දුක් දුරු වේවා. ඉදිරි කාලේ පුතේ යහපතක්ම වේවා මං උදාගත. ඒ ඔසරය මගේ අම්මා රත්තරන් අම්මා බුදු වෙන්න අවසරයි. එහෙනම් කොලු. මට දීපන් සද්ද යන්න. යහංගතට යන අවසරයි අම්මා. ආ මට සද්ද දීපන්. අයිබෝන් හිතවතුනි සුබ දවසක් යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා විශ්වකර්ම අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම. ඉතින් අද දවසේදීත් අපි සූදානම් බොහොම විශේෂ වූ කාරණා කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඔබ දන්නවා අපි විවිධ මාතෘකාවන් අපේ නාලිකාව ඔස්සේ කතා බහ කරමින් යනවා. විවිධ පරීක්ෂණවල අපි නිරත වෙලා ඉන්නවා. ඉතින් ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් අපි කාලාන්තරයක් තිස්සේ බොහෝ වටිනා කාරණා සමාජගත කරන්නට කටයුතු කළා. ඒ ඔස්සේ ඔබට හැකියාව ලැබුණා ඔබගේ විවිධ ප්‍රශ්නවලට ගැටලුවලට පිළිතුරු හොයාගෙන යන්න. ඉතින් අද කතා බහත් බොහොම විශේෂ එකක් බවට පත් වෙයි. මේ ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් වූ වටිනා කරුණු කාරණා කිහිපයක් අපි අද දවසේදී කතා බහ කරන්න කාල වේලාව මේ විදිහට වෙන් කරගත්තා. ඉතින් අපි අද දවසේදී අවිල්ලා ඉන්නේ කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයේට බිසෝ රත්නවල්ලි මෑණියන්ව මුණ ගැහෙන්න. මෑණියෝ බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අද දවසේදී අපේ වැඩසටහනට. ඉතින් විශේෂයෙන්ම මේ රටේ පවතින තත්ත්වයත් එක්ක අපිට මේ මුවාවරණ පළඳමින් තමයි අද වැඩසටහන සිද්ධ කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබටත් මතක් කරන්නට ඕනේ මේ පවතින තත්ත්වය එක්ක මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඔබත් ඒ නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. අපි හැමදාමත් වටිනා කියන කාරණා ඔබේ ජීවිතේට වැදගත් වෙන දේවල් අපේ නාලිකාව හරහා මේ විදිහට අරගෙන එනවා. ඉතින් වැඩසටහන ආරම්භයේදී මම හිතන්නේ අපි විශේෂ දර්ශන කිහිපයක් නරඹලා තමයි මේ විදිහට කතා බහ කරන්නේ. ඒ සිද්ධ වෙච්ච දේවල් විසෝරත්නවල්ලි මෑණියන් එතුමියගේ දෙවොල තුල ඒ ආරූඪයෙන් සිද්ධ කරපු දේවල්, ඒ කතා බහ කරපු දේවල් ඔබට දකින්නට ඇති. ඒ දේවල් පිළිබඳව ඔබේ අදහස් අපට කියන්න අපට ගොඩක් වටිනවා. මේ කියපු කාරණා ගැන හිතන්න කියන යෝජනාවත් කරමින් මෑණියෝ, ඉතින් මම හිතන්නේ අපි ඔබතුමිය හොයාගෙන ඉන්නේ ඔබතුමිය මේ ප්‍රදේශයේ ගොඩක් වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ විවිධ ප්‍රදේශවල උදවියට, ඒ වගේම විදේශගත වෙලා ඉන්න අයට විවිධ පුද්ගලයන්ට විශේෂ වැඩ කොටසක් කරලා තියෙනවා. ඇත්තරම මෑණියෝ අපිට අවශ්‍යයි මේ ගුප්ත ශාස්ත්‍රයේ පිළිබඳව හරියට දැනගන්න. මොකද කාලාන්තරයක් තිස්සේ අපි විතරක් නෙවෙයි විවිධ නාලිකා මේ විවිධ කරුණුකාරණා සමාජගත කරනවා. ඔය අතර අපිට අත්දැකීම් තියෙනවා විවිධ උදවිය අපිත් එක්කත් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරලා. මේකේ ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද හරි බොරු කියන දේ පිළිබඳව අපිට ටිකක් හොයාගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි නැවතත් මේ ගමන ආරම්භ කරලා ඔබතුමිය එක්ක මේ කතා බහ කරන්න හිතුවේ. මෑණියොන්ට මොකද ඇත්තටම හිතෙන්නේ මේ ශාස්ත්‍රයේ නිලලා ඉන්න පිරිස් ගැන? දැන් මිනිස්සු ඇත්තටම හිතාගන්න බැරුව ඉන්නේ කවුරු ළඟටද අපි යොමු වෙන්නේ? ඇත්තද මේ ශාස්ත්‍රේ? මෑණියොන්ට මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නේ? මෙහෙමයි, ඉතින් දැන් මිනිස්සු රටවටේම යනවනේ. ඔව් නේද? කතාවෙන් තමයි තෝරාගන්න ඕනේ. කතා කරනකොට දැනෙන්න ඕනේ විශ්වාසය කියන එක. ඊටම ඊළඟට බලන්න ඕනේ මේ කෙනා කොහොම කෙනෙක්ද? මේ මෙයා දෙවලද්ද කරන්නේ නැත්නම් පතර කන්තෝරුවක්ද වෙන්නේ මොකද්ද? අතන මෙතන ඒවන් අනිවාර්යෙන් හොයලා බලන්න එපා. හොයලා බලලා හොඳට තමන් දෙපාරක් තුන් පාරක් හරි කතා කරලා තමන්ගේ හිතට විශ්වාසයි කියලා දැනෙනවා නම් විතරක් කතා කරලා හමුවන්න පුළුවන්. දැන් ගොඩාක් දුරට ඉතින් මං මිනිසුන්ට කියන්නේ නෑ. නමුත් අර යන පැත්තත් එක්කම් පුතේ මේ අපහසුතාව ගොඩකට මිනිස්සු මැදි වෙලා ඉන්නවා. ඉතින් අසරණ වෙලා ඉන්නවා. මට හිතා ගන්න බෑ. ඇත්තටම සමහර වෙලාවට සමහර උදවිය මුණ ගැහෙනවා. ඇත්තටම මේ මෑණියොත් එක්ක කතා කරද්දි මෑණියෝ කියපු කාරණේ තමයි මම කැමති මෙතන මතු කරනවා නම් මෑණියොන්ගේ પરම්පරාවෙන් ආපු මේ දේවල් දැන් වෙන පිරිසක් නැහැගෙන මේක විනාශ කරනවා කියලා මෑණියෝ බොහොම කනගාටුවෙන් කිව්වා. ඇත්තටම කනගාටුයි. මොකද මේවා પરම්පරාගත දේවල් මේ විදිහට අපවිත්‍ර වෙනවට හරි දුකයි. නමුත් අපිට කරන්න කියලා දෙයක් නැහැනේ. අපිට මිනිස්සුන්ට කියන්න බෑ නවත්තපන් කියලා. හරි දේ හරියට කරගෙන යන්න කියලා මං කියන්නේ. මෑණියෝ කියන්නේ එතකොට බොරුකාරයොත් ඉන්නව මේ වගේ. නැත්තිම නෑ. ඉතින් අද රටේ බල මෙහෙ විතරක් නෙවෙයි මුළු ලෝකෙම බලපුවාම ඒ පැත්තටත් වැඩි පැත්තක් තියෙනවනේ. හරි. ඉතින් මේ ප්‍රශ්න, මේ ගැටලු, මේ හැම දෙයක්ම තියෙනවා. නමුත් අපි හොයාගෙන යන්නේ ඇත්තටම මේ ශාස්ත්‍රය තුලින් මිනිස්සුන්ට මොනවද කර ඔබට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න අපි මේ ශාස්ත්‍රය කොහොමද ඔබට පිටක් කරගන්නේ කියන කාරණේ පිළිබඳව තමයි මේ කතා කරන්න උත්සාහ කරන්නේ.
මේ කතා කරන දේ ඇතුලේ ඔබට ඇත්ත කොහෙද තියෙන්නේ බොරුව කොහෙද තියෙන්නේ කියන කාරණය හරියට පැහැදිලි කරගන්න පුළුවන්. ඒක තමයි අපේ එකම අරමුණ. මොකද මෑනියෝ කිව්වා වගේ විශාල පිරිසක් මේ නිරත වෙලා ඉන්නවා. ඉන්නවා. මෑනියෝ හරි. එහෙනම් අපි ඊළඟට යමු මේ කොහොමද මේ මෑනියෝන්ගේ දෙවොලේ වැඩ කටයුතු පිළිබඳවත් අපි ටිකක් කතා කරමු. දැන් අපි මේ කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ මෑනියෝ මුණ ගැහෙන ටිකක් අපි මේ ස්ථානයට ආවම දැක්ක ටිකක් මේ වෙනස් වෙනත් තැන් වලට වඩා ටිකක් ඔව් මේ ස්ථානේ විවිධ කටයුතු රැසක් වෙනවා කියලා අපිට පැහැදිලි මෑණි බොහොම පැරණි ඔව් බොහොම පැරණි ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි කියමු ඉතිහාසය කියන්නේ ඉතින් මේ බොහොම දිගටම ඉතින් අම්මා මුත්තා ඒ වගේ ඕනි නෑ සාමාන්‍යයෙන් දැන් මේ හතරවෙනි පරම්පරාව ඉතින් දැන් අවුරුදු දැන් මම අවුරුදු 30ක් විතර මේක කරගෙන යනවා මොකද මම අම්මගෙන් ලැබිච්ච දේ ආමෙන් මමයි මගේ මහත්තයයි දෙන්න තමයි මේක කරගෙන යන්නේ ඉතින් අපට ඕනි කෙනෙකුට පිහිටක් වෙන්න. ඒ කෙනාගේ දුක හොඳට අඳුනගෙන එයාට පිහිටක් වෙන්න. පිහිටක් වෙලා අනේ එයා කිව්වනම් අනේ මෑණියනි ඔබ ඔබතුමී කරපු දේ මට හොඳක් වුණා කියලා. අනේ එතන තමයි මගේ ජයග්‍රහණේ තියෙන්නේ. එතන තමයි මගේ සතුට තියෙන්නේ. මොකද මං එහෙම අහන්න හරි ආසයි. හැබැයි වැඩ ඕනි දෙයක් කරන්න පුළුවන්. ඕන වැඩක් ඔබතුමීට සිද්ධ කරන්න ඕනි එකක් කරන්න පුළුවන්. පෑණියෝ ඊළඟට මේ දැන් අපි මේ භූමියට ආවට පස්සේ අපිට ඇත්තටම විශේෂයක් දැක්කා අපි. සාමාන්‍යයෙන් ඔබතුමිය මේ මේ බොහොම ඉහලින් මේ දෙවොල පවත්වාගෙන යනවා කියන කාරණය අපිට පැහැදිලි. දේව රූපවලට ඒ කරන පුද සත්කාර ගෞරවයන් අපි ඇත්තටම දැක්කා. ඉතින් ටිකක් මේ කටයුතු කරගෙන යන්න ටිකක් වෙහෙසක් දරනවා කියලා අපිට පැහැදිලි. මම කැමති මෑනියෝ මේ දෙවොල සම්බන්ධයෙන් ඉතිහාසය පොඩ්ඩක් කියනවනම් කොහොමද මේක වැඩ කටයුතු මෑනියෝ කරගෙන යන්නේ? දැන් මේ කැපවීම ගැන පොඩ්ඩක් අපි කතා කරමු. කැපවීම කියන්නේ මේක බොහොම චූටිවට තිබ්බ දේවාලයක්. එහෙමයි. මට ජපානේ මහත්තයෙක් තමයි මේක හදලා දුන්නේ. එතුමා මහපාරටම වැටලා හිටියේ. ඊට පස්සේ මගෙන් රාජකාරියක් කරගත්තා. ඇත්තටම අද හොඳ දියුණු මාලාවකින් ඉන්නවා. මම නම කියන්න කැමති නෑ. එයා තමයි මට මේ ටික ඔක්කොම හරි ගස්සලා දීලා. එතනින් පස්සේ කියන්නේ ඉතින් මං මුල ඉඳලම මේ සාත්‍රේ මං හරියට කරගෙන ගියා. ඒකෙන් මට දෙවියන්ගේ පිහිට අනිවාර්යෙන් මට තිබුණා. මට තියෙනවා. ඒ ශක්තිය මට දැනෙනවා. මොකද මම පළමු කොට මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැත්තෙන් ගොඩාක් අගය කරලා ගොඩාක් කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. ඊළඟට මම දෙවියොත් එක්කන් ඇත්තටම මම නිතරම මේ යන්නේන කෙනෙක්. මට උන්වහන්සේලාගේ පිහිට අනිවාර්යෙන් තියෙනවා. ඒ පිහිටයි මගේ ශක්තියයි එකට කරගත්තාම මට ඕනි දෙයක් කරන්න බැරි දෙයක් නැහැ. නෑනියන්ට ඕන කටයුත්තක් සිද්ධ කරන්න පුළුවන් මිනිස්සු වෙන්නේ. ඕනෑම එකක් කරන්න පුළුවෙනි. එතකොට ඒ කරන්න පුළුවන් දේවල් ගැන අපි පොඩ්ඩක් මතුවට කතා කරමු. එතකොට මේ දැන් මේ දෙවොලේ පුද පූජා වෙන ක්‍රමවේදයක් තියෙනවද? දැන් මෑණියෝ මේකට කැප වෙලා වැඩ කරනවා කියලා අපිට පේනවා. දැන් මේ මේ පසුතල දැක්කම ඔබට රූප රාමු දකි අපි මේ කතා කරන අතරතුර ඔබට පෙනේ යම් වෙනසක්. කොහොමද මෑණියෝ මේක එදිනදා වැඩ කටයුතු සිද්ධ කරන්නේ? එදිනදා එදිනදා වැඩ කටයුතු කරගෙන යනම පාන්දර 4ට තමයි පටන් ගන්න තේවාව. උදේ 9:00 හමාර වෙනකන් තියෙනවා. මිනිස්සු ආවත් නාවත් මෙතන තේවාව නවත්තන්නේ නැහැ අපි. ආහහ. ඒක කරනවා අපි. එන් දිනපතා. මොකද ඔව් දවසර පොල් තෙල් බෝතල් දෙක හමාරක් විතර යනවා පහන් වලට විතර. ඉතින් ඒක කොහොමෙන් හරි මේ දේවල් ටික කරගෙන යනවා. ඉතින් දෙහිහාමුදුරන්ගේ ආශිර්වාදයේ තියෙනවා. ඉතින් නවත්තන්නේ නැහැ කොහොමද? දැන් මේ මේ අපිට දැක්ක දැන් ආවට පස්සේ මේ මං හිතන්නේ පැය 24 පුරාම දැල් වෙන පහනුත් තැන්පත් කරලා තියෙනවා. පත්තිනි අම්මගේ පහන මාසයක් පත් වෙන එකක් තියෙනවා. නිවෙන්නේ නැහැ කවදාවත් ඒක. හරි මෑණියෝ එතකොට මට කියන්නකෝ දැන් අපි එනකොට දැක්ක විවිධ දේවතාවුන් වහන්සේලාගේ ප්‍රතිමා ඉදි කරලා තියෙනවා තැන්පත් කරලා තියෙනවා දෙවොල ඇතුලේ දැන් අපි අහලා තියෙනවා විවිධ ඥාති බලවේග තුලින් කටයුතු කරනවා එතකොට પરම්පරාවෙන් ලැබෙන මන්ත්‍ර ශාස්ත්‍ර පුස්කොළ පොත් වලින් ලැබෙන උරුමයන් වලින් වැඩ කටයුතු කරන මෑණියෝ මේ විශාල පිරිසක් ගුරුන් වහන්සේලා අපිට මුණ ගැහිලා තියෙනවා දැන් මෑණියෝ කොහොමද මේ කටයුතු කරන්නේ මේක දෙවියන්ගේ පැත්තෙමුත් කරගෙන යනවා මන්තර පැත්තෙමුත් යනවා ගොඩක් දුරට මන්තර පැත්තෙන් තමයි යන්නේ හැබැයි මම මන්තර මිනිසුන්ට ඇහෙඳ කියන්නේ නැහැ මොකද ගොඩාක් මගේ ගාව තියෙන දිව යට තියෙන මන්තර ඔය කෑ ගහලා ඒ එවැනි දේවල් වෙන්නේ නැහැ අපෙන් බොහොම නිෂ්කලංක විදිහට තමයි අපේ රාජකාරි වෙන්නේ ගෙදරක සාත්තුවකට ගියත් අඩුම යන්නේ හතර දෙනයි අපි හතර දෙනා ගියා ඔය මහා තෝරාංග ඒව මුකුත් නැහැ අපි සාමාන්‍ය විදිහට අලපු ගෙදර මනුස්සයවක් දන්නේ අපි සාත්තුවක් කරලා ආවා කියලා. ඒක කොරමෑනියෝ දැන් සමහර උදවිය කැමතිනේ ඔක දැන් මේ වැඩක් කරා කියලා අපිට දැනෙන්නේ නැහැ.
समहार विट मैन्यूट गेटलूक नैदर तू हाथ दिन मेक खराद नैदील सुट समहार එහෙම අවස්ථා එනකොට මම දන්නවා මම තෝරලා දෙන පුතේ මේක මෙහෙමයි වෙන්න ඕනිද ගමේම මිනිස්සු මෙතන රැස් කරගත්තොත් ඒක හරක් මස් කාලයිද උරු මස් කාලයිද ගෙරි මස් කාලයිද අපි දන්නේ නැහනේ එතකොට අර කරන වැඩේ පිරිසුදු නැහනේ දැන් ඔයාගේ ගෙදර මොකක් හරි සාත්තුවක් තියෙනවා කියන්නකෝ පුතේ මට එන්න කියලා කියනවා දැන් ඔයා වටේම ඉන්න මිනිස්සු රොක් කරගන්නවා එතන පිරිසුදුතාවයක් තියෙයිද නැහනේ නැහනේ මම මෙතනින් ආරස්සාතික බොහොම බලවත් විදියට මං සකස් කරගෙන යනවා. එතකොට මං ඔයාගේ ගෙදර තියෙන දෝස ඔක්කොම කපලා ඉවත් කරලා තමයි මම ආරස්සා නැවත පාන්දර 4 වෙනකොට ගෙදර එල්ලන්නේ. එතකොට ඒ වෙනකොට අර ගෙදර දෝස් කපලානේ අපි එල්ලන්නේ. අර මිනි අර අපි දන්නේ නැහනේ කිලි කිලි හැදිච්චි කට්ටිය මලගෙවල් වල ගිය එහෙම ආපුවම අර කරන වැඩේ බාල වෙනවා. එතකොට මං දැනගන්න ඕනේ ඔයා මට කීයක් හරි මුදලක් දෙනවා මහන්සියට. මුදල් ගන්නේ නැත්තේ නෑ මුදල් ගන්නවා මහන්සිය එතකොට මේවා කරන්න වියදමක් යනවා අපට නිකන් මේ මලබුලත් අටුවක් හැදුවට මේ සාත්තුවක් කරන්න බෑ ඒවට උමනා කරන බඩු තියෙනවා ගන්න ඒවා සපයාගෙන කරනකොට පොඩි මුදලක් මිනිස්සුන්ට වියදම් වෙනවා ඉතින් නැත්තේම නෑ ඉතින් මගේ කොටුවේ තියෙන දේවල් කඩලා ගන්න නෙවෙයිනේ කඩලා ගන්න පුළුවන් කමක් නෙවෙයිනේ ඉතින් අර මේ ඒගොල්ලෝ තේරුම මම හැබැයි සාත්තුවක් කරන්න යන්න කලින් දවස් 7ක් අනිවාර්යෙන් ගෙදර මිනිස්සු පේවෙන්න ඕනයි හතර වටේ මිනිස්සු ගෙන ගන්න බෑ බොන මිනිස්සු එනවා ඒ මිනිස්සු අපිට ඔරොත්තු දෙන්නේ නැහැ එතකොට ඒ මට ඕනි ඒ ගෙදරට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට හොඳක් කරලා ඒ ගෙදරින් පිට වෙන්න හැබැයි මෙතුවක් කාලෙකට වැරදිලා නැහැ මුදල් ලබා ගැනීමම නෙවෙයි අර නෙවෙයි මිනිස්යාන්ට සෙතක් කරන්න ඕනි සෙතක් කරලා ලබා ගැනීමක් නෙවෙයි කීයක් හරි ඉතින් අපිට දෙනවා දෙන්නේ නැති නෑනේ අපි ලොකු මහන්සියක් නේ ලොකු කැපවීමක් මම ජීවත් වෙන්නෙත් මේකෙන් නේ බොරු කියන්න ඕනේ නෑනේ දෙවි හාමුදුරන්ට පින් සිද්දෙන්න මම ජීවත් වෙන්නෙත් මේකෙන් එතකොට මේක මට තව දුරටත් කරගෙන යන්න ඕනි එතකොට මට මිනිස්සුන්ට යහපතක් කරන්නත් ඕනි මම හරියට මේ දේවල් කරගෙන ගියොත් මයි පුතේ මට කොතනකවත් වරදින්නේ නෑ ඒක තමයි ඔබතුමියගේ අදිෂ්ඨානය බලාපොරොත්තු මට ඕනි මිනිස්සුන්ට සේවය කරන්න. හරි. මෑණියෝ එතකොට දැන් මට පොඩ්ඩක් දැනගන්න ඕනේ මේ දෙවොලේ මොන මොන දේවතාවුන් වහන්සේලාගේ බලවේගද ක්‍රියාත්මක වෙන අපි දැකලා දකින්නද මෙයාට හැමතැනම පිළිම පළවෙනිම වැඩ ඉන්නවා කඩවර දෙවිහාම්දුරෝ ඊළඟට ඔඩිසූනියන් දෙවිහාම්දුරෝ මහබද්දකාලි මෑණියෝ සොහොන් කාලි අම්මා සිද්ධපත්තිනි මෑණියෝ 12 දෙවියෝම වැඩ ඉන්නවා පුතේ කතරගම දිවි රාජ උත්තරයන් වහන්සේ ගණ දෙවියෝ ඒ හැම කෙනාටම අපි එක එක ඒ විදිහට අදාළ අදාළ කෙනාගේ පූජාව ඒ විදිහට තියෙනවා අපි සිද්ධ කරනවා ඔව් උන්වහන්සේලාගේ පිහිට අනිවාර්යෙන් තියෙනවා සතියකට එක සැරයක් මේ සිකුරාදාට මේ හැම දෙවියන්දම සම්පූර්ණ අංග සම්පූර්ණ පූජාව අපි දෙනවා අතේ සල්ලි තිබුණා හෝ නැතා හෝ ඒවා නවත්තන්නේ නැහැ අපි ඒ වගේම උන්වහන්සේලාගේ පිහිට ආශිර්වාදේ අනිවාර්යෙන් අපට තියෙනවා මොකද අපි ඉල්ලන දෙයක් අපට නොදී ඉන්නේ නැහැ ඒ විශ්වාසය මෑණියන්ට තියෙනවා විශ්වාසය තියෙනවා හරි මෑනියෝ දැන් කියුවානේ වැඩසටහන ආරම්භයේදී මෑනියුන්ට දැන් මේ ගුප්ත සාස්ත්‍රයේ පැත්තෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න ඕන දෙයකට උත්තර හොයන්න පුළුවන්. දැන් මට කෙටියෙන් කියන්නකෝ මෑනියෝ සාමාන්‍ය මොන වගේ වැඩ කටයුතුද මේ ස්ථානයේ කෙරෙන්නේ? කෙනෙක් එනවනම් මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ස්ථානයේ? ඔව් සාමාන්‍යයෙන් එනවනම් ඉතින් දැන් දෙහාම්දුරෝ දැන් පන්සලකට යනවනම් හඳුන් කපුරු මල් අරන් යනවනේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොල් තෙල් කාලක් මල් ටිකක් හඳුන් කූරු එකක් අරන් එනවා. ඒක ලැබිලා දෙයිහාඳුරංගෙන් බලනවා බලලා එයාගේ සාත්‍යය හරියට කියවුනොත් ඔයා මට වැඩේ බාර දෙන්න කියවුන් නැත්තම් එපා පුතේ කියවුන් නැත්තම් අර තියෙන 111 අහපව් දීලා යවනවා ඒ කියන්නේ කියවෙන්නේ නැති වෙන්නත් පුළුවන්ද මෑණියෝ නෑ එහෙම වෙන්නේ නෑ කවදාවත් එන කෙනෙක් ඉතින් මෙතෙන්නේ නැතරම ගොඩාක් අඬන කට්ටිය තමයි එන්නේ ගොඩක් මෙතෙන්ද මොකද කතාව ඇහුවාම දෙවියන්ගෙන් බලාපුවාම ඇත්තටම හරි දුකයි දැන් මෑණියුන්ට ඇත්තට දැන් නෑ අපිත් කාරණා කිහිපයක් ඇහුවානේ අපි ඇහුවේ පෞද්ගලික කාරණා නෙවෙයි පොදුවේ මේ රටට මොනවද ඉස්සරහට වෙන්න තියෙන්නේ මේ දේවල් අපිට පසක් කරගන්න පුළුවන් වෙයි ඉදිරියට මෑණියෝ කිව්වා තව ටික කාලෙකින් මාස 4ක් 5ක් යනකොට සුබදායි තත්ත්වයක් උදා වෙයි කියලා දැන් එන මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට මෑණියුන්ට මේ හරියටම මෑණියෝ දැක්කා වගේ මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන් මොකද මිනිස්සු ඒ විශ්වාසය මත තමයි මෑණියුන්ට මුණ ගැහෙන්නේ නැන්නේ මට ඕනි කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් මෙන්න මේ කාරණේට තමයි ඇවිල්ලා ඉන්නේ මේකට තමයි මේ විසඳුම මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා මම දැන් ඔයාගේ ගෙදර මොකක් හරි දෙයක් තියෙනවා කියන්නකෝ ඔයා මෙතෙන්ද බැලුවාට පස්සේ ඒක ඇවිල්ලා මට දැනනවා මේ දරුවාගේ මේ භූමියේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා
पुते मेन मेक मे आकार मेवीट मेवीट मे मेक अयंकर पुलवां कमा को तीयनवा मंगेदरवा हम मग देवाल मग देवाल गेदर दोस एक तमाय किया ने ओयागे गेदर दोसा तीन वनम मगे पुते मम यांडोडा ये गेदर अट इतने ने एक कैपेंडो ओया मेतेंड के ना कने के पोट बडक ने ने मेतेंड के ना कने खपा के ना या ओया कतने मंग हापा यावन गेदर अट ने एतकोट मैन्यूंट ए गेदर एक हरियट 100 100ක් सिद्ध වුණාද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නේ නේද පුළුවන් එතකොට මෑනියු දැන් ඔය ගෙවල් ආරක්ෂා කරන කටයුතු සම්බන්ධයෙන් ගෙදර ගොඩාක් භූමි ආරක්ෂා දැන් මෑනියු දැකලා තියෙන විදිහට ගෙවල් වල මොන වගේ ප්‍රශ්න දෙත්තර තියෙන්නේ දැන් මිනිස්සු දැනගන්න එපේ දැන් මිනිස්සු තේරුම් ගන්න ඕනේ මෑනියු ළඟට යොමු වෙන්න කලින් අපිට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා දැන් බලාගෙන ගියාම ගොඩාක් ගෑන් ළමයින්ට යක්ෂ දෝෂ තියෙනවා අපි සාමාන්‍යයෙන් කියමුකෝ මහසෝන් බැල්ම තියෙනවා කියලා ඔව් ඒ ගෙදරට කරන කියන දෙයක් හරියන්නේ නැහැ කොච්චරවත් ලෙඩ සමහර දරුවන්ගේ ඇඟපොත හූර කනවා සමහර දරුවන්ට රැයට නිින්ද යන්නේ නැහැ ඇවිදිනවා සමහර කට්ටියට කොච්චර හම්බ කරගෙන ආවත් ගෙදර ඉතිරියක් පේන්නේ අන්න ඒ වගේ දේවල් දැනෙනකොට පෙනෙනකොට ගෙදර ගෘහමුලිකා හිතන්න ඕනේ ඇයි අපිට මෙහෙම වෙන්න හේතුව දැන් අවුරුදු 5ක් 6ක් පුරාවට හොඳට හම්බ කරගෙන ඇවිල්ලා එක මාසෙන් ඒ මනුස්සයා වැටෙනවා නම් අනිවාර්යෙන් අපි හිතන්න ඕනේ ටිකක් මේ පැත්ත ඇයි මෙහෙම වෙන්න හේතුව මගෙම නෙමෙයි යම් කිසි තැනකට ගිහිලා මම බලන්න ඕනේ මොකද ඇයි අපට උනේ ඇයි මේ අපි මෙච්චර හොඳට හින්දලා අපි ඇයි මහ පොළොට මාපව වැටුනේ ඒක බලලා ඉවරලා ඒකට නිසි දේ හරියට කරගත්තොත් දරදා හඳුරන්ගේ පිහිටෙන් ඉදිරියට යන්න පුළුවන් එතකොට මෑනේ දැන් මේ මේ අපි මේ දේවල් මේ යොමු වෙලා ඉඳලා මේවා ගැන ටිකක් හොයලා දැන් අපේ නාලිකාව නරඹන පිරිසගේ අදහසුත් අපි දන්නවා දැන් අපි මේ මොන දේවල් ඇත්ත කතා කරන්න බෑ මෑනේ අපි මේ මොන දේවල් කිව්වත් වැඩි පිරිසක් ඉන්නවා මේවා විශ්වාස කරන්නේ නැති කොටස එතකොට මෑණියන්ට මොකක්ද එයාට දෙන්න තියෙන පිළිතුර? ඒ කියන්නේ විවිධ අයගේ සමහර අය කරපු වැඩ කටයුතු නිසා විශ්වාසය නැති වෙලා දෙන එක එක පැත්තක්. නමුත් කවුරු මොනවා කිව්වත් මේවා පිළිගන්නේ නැති කොටසක් ඉන්නවා මෑණියෝ. නෑ එහෙම කොටසක් ඉන්නවා. මම කියන්නේ මේ කොටසට දැන් මෑණියෝ කිව්වනේ ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට මෑණියන්ට කියයි අන්න අන්න අහවල් දෙය කරලා පෙන්නන්න කියලා. නෑ එහෙම කිව්වටම කරන්න දැන් බෑ අපට. ඔව්. අපි දන්නවා තැනට උචිත දේ කරන්න. समहार मिनसुकेवियोटी बलवेगे किरण गंड अभी गोड कपेडो मुस्लिम मिनिस्सु बलांडको हम दाम पलिए वादी ना बटर नौका हर की हिल अभी मीनस वादी ना पांच सौ अन्नीत ने गमे पांच सौ एम रटा कद एक बुद्धुगुण इधर त्यागन ए पास देवी अदागन मे गमन गियोत अभी काटवा तरदी मुकदे यान मम मुकद मम हों विश्वास गुडक शक्ति मत मंकिया मे विधि हट गियोत विशेष कारण भूमि कथा करी अभी देवल भूमि इन्े देवल इन्ेंग भूम अलंकार वर्णवात विविध देव रूप विशेष कारण की මොන වගේ කටයුතු වලට යදා ගන්න දේවල්ද මන්නේ තටුවක් හදලා තියෙනවා එතකොට මම හිතන්නේ ඔබට පේනවා ඇති මේ බලි රූප මම හිතන්නේ නේද මේ මොන වගේ කටයුතු වලටද මේක පුතේ මෙහෙමයි මේක අපිට ක්‍රම කීපකට ගන්න පුළුවන් ඔව් ඉස්සලා අපි කියන්නේ දැන් මේ අපිට පේන්නේ මේ රූප දෙකක් නේද ඔව් මේක දැන් ස්ත්‍රී රූපයක් ඔව් මේක පුරුෂ රූපයක් දැන් සාමාන්‍යයෙන් අපිට මේක වශීයකට ගන්නත් පුළුවන් ඒ දෙන්නගේ නම් දෙක ලියාගත්තොත් හරිද ඔව් හරිද එතනින් ගියාම මේක අපිට හතුරු බලවේගයකට ගන්නත් පුළුවන් පෙටිකඩ හතක් තියෙනවා දැන් මෙතන මේ තියෙන්නේ ඉඹුල් කටු ඉඹුල් කටු ඔව් මේ ඉඹුල් කටු තියෙන්නේ මේ කටු හත මතුරලා
मे पुरुषयागेव स्त्रीयगेव स्थान हतकट गहला अपि कुणुवेन मड वगुरक वललावोत् हत्मासयक् ऐतुलत ए मनुष्या कुणुवेला नत्तरम नैति वेनवा ඒ බලගත්තු දේවල් තියෙනවා මේ වගේ කරන්නේ. එතකොට බෑනියෝ දැන් වශී කර්මය කියන්නේ දෙදෙනෙක් එකතු කරන අදහසින්නේ මේක කරන්නේ. දැන් ඔය කියන විදිහට යම් කෙනෙකුට විනයක් කරන එකට දැන් බෑනියෝ අවසානයේ පැහැදිලි කරේ. එතකොට ඔය දෙකටම මේ විදිහේ රූප දෙය දාගන්නේ. ඔව්. එතකොට දැන් ඒවට කියන මන්ත්‍ර වලින් දුක වෙනස් වෙනවා. මන්ත්‍ර වලින් වෙනස් වෙනවා. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැනගත යුතු කොටස් කිහිපයක් තියෙනවා. නැත්තම් බෑනියෝ දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඔහොම දේවල් කරන්න පුළුවන් නම් මේවා කරන පුතා එක එක කරම තියෙනවා ඉතින් මම අර ඔක්කොම පැහැදිලි කරන්නේ නැහැ මොකද ගොඩාක් තියෙනවා අඳුරු දේවල් තියෙන්නේ ඉතින් දැන් මේවට මම මේ ඔය කෙටියෙන් දැන් ඕගොල්ලන්ට අර බලන්න ඕන නේද මේ ටික මේ හරි ගස්සලා තිබ්බේ නැත්නම් ඊට වැඩිය ගොඩාක් වෙනස් වෙනවා මේවා මේක කරන්නේ සොහනකට ගිහින් ඒ සොහනට යන්නේ තුන්දෙනයි හැබැයි බෙර නැහැ ඩවුල් තැම්මත්තම් මුකුත් නැහැ තුන්දෙනා ගියා කළු ඇඳගෙන ගිහිල්ලා ඒ රාජකාරිය කරලා ඒ සොහොනෙම වලලලා පාන්දර 3 වෙනකොට අපි ඒ ස්ථානේ පස්ස නොබලා එන්න ඕනයි. හ්ම්. ඒ වැඩේ සාර්ථකුණාද කියලා දැනගන්න අදාළ පුද්ගලයා කතා කරලා තියෙනවා. ඒක තමයි ඒකට මම දින ගාන දෙනවා. හ්ම්. දැන් සාමාන්‍යයෙන් දැන් වශී කර්ම මෑණිය අපි අහලා තියෙනවනේ ওই දවස් 3න් වරු 3න් කරනවා කියලා කියනවා. ඇත්තද එහෙම කරන්න පුළුවන්ද? මෙහෙමයි ලංකාවේ කෙනෙක් ගෙනන් ඇත්තටම වරු 3න් කරන්න පුළුවන්. ඔව්. විදේශ රටක ඉන්න දරුවෙක් ගෙනන් අමාරුයි. හ්ම්. මොකද මහා මුහුදෙන් එතරනේ. ඔව්. එතකොට අපි එතරට කරන්න තියෙන ක්‍රම තියෙනවා ගොඩක්. ඒක ටිකක් දීර්ඝයි. ඒක ටිකක් කැපවීම වැඩි. හ්ම්. එතකොට ඒක ඒ විදිහට කරගෙන යන්න ඕනයි. ඉතින් ඒවා හරියට කරගෙන ගියොත් කිසි දෙයක් නම් වරදින්නේ නැහැ. හ්ම්. හරි. මෑණියෝ ඉතින් කාල වේලාවත් එක්කනේ අපි මේ ඔක්කොම කරන්න ඕන අපි පුළුවන් විදිහට කෙටියෙන් කතා කරමු. එතකොට මේ අර මේ මල බුලත් තට්ටුවක් හදලා සාමාන්‍යයෙන් ওই මල බුලත් තට්ටුවක් අපි හදා ගන්නවා ලේඩ කුට දෙහි කපන්න. හ්ම්. हत् अड़ियट सामान देवियां मुख खरी पूजावती आगंड नौनो अभी मुखदागा मुखद गोक्कल अनिवार्य मे यंत्र गुरुकान सातरी पेरमुन गा एक तीयोन दे अनिवार्य मुखकरा ගොක්කොලයා අනිවාර්යෙන් තියෙන්න ඕනයි. දකින්නවා දැන් දෙහි තියෙනවා, බිත්තර තියෙනවා. දැන් අර ඉටියෙන් හදපු රූප තියෙනවා. ඒක තියෙනවා. ඔව්. ඉටි වර්ග 9ක් එකතු කළා. ඒකත් මේ වශී බන්ධනයක්. ඉටි වර්ග 9ක් අරගෙන ඒක උණු කරලා ඒකට මන්තරයක් තියෙනවා. ඒ මන්තරේ කිය කියා ඒ වැක් කරන්න ඕනේ. වැක් කරලා ඒක කපන්න ඕන. ඒ අර කෙනාගේ අපි කියමුකෝ දැන් කාන්ති කියලා. කාන්ති කුමාරයි කියමුකෝ. ওই දෙන්නගේ නන්දක මතුර මතුර රූපේ අඹන්න ඕනේ අපි. ඒක යන්න ඕනයි තුන්සේ. මේ මැටි වලින් සහ ඉටි වලින් කරන එකේ වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා ලොකු. මේක මහ පොළොවට යට කරන එකනේ. ආ, ඒ කියන්නේ විනයක් කරනවා මේ කරන දේවල් වලට. ආ ආ. හරි, දැන් මෑණියෝ අපි අහලා තියෙනවා දැන් ওই වශී කර්ම සමහර දේවල් කරන්න හොඳත් නැහැ කියලා කියනවා මිනිස්සුන්ට. දැන් ওই ලබා ගන්නනේ ඕවා කරන්නේ. කරන්න හොඳ නැහැ කියලා ඉතින් කියනවා නමුත් කරනවා. හ්ම් හ්ම් හ්ම්. ගොඩක් කටිය කරනවා ඉතින්. හරි. එතකොට මෑණියෝ මේ අවසාන වශයෙන් අහන්න කාරණා කිහිපයක් තියෙනවා. දැන් මෑණියෝගේ දෙවොලේ පෙරහැරක් පවත්වනවා කියලාත් අපි දැනගන්නවා. වාර්ෂිකව කරනවා පෙරහැරක්. හැබැයි දැන් අවුරුදු දෙකක් ඉරේ නැ මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා. ඔව්. ඒ වුණාට වතාවත් ටික කරගෙන ඒ ටික කරගෙන යනවා. මොකද මේ දෙවොලේ වැඩ ඉන්න අවුරුදු 3 කෝටියක් දෙවියෝ ඔක්කොම පහලට වැඩම කරලා හදුන් කිරිපැණි වලින් ආවලා උන්වහන්සලාට වස්ත්‍ර ආභරණ ඔක්කොම පළඳලා මේකේ යහංගත කරලා පත්තිනි මෑණියෝ තේරුව අදිනවා. මහරතේ අදිනවා. මුලටවුම් වීදී පුරාම යනවා. රෑ කාලි නටනවා, පත්තිනි නටනවා, කඩවර දෙනවා. කොහොමද දවස් 3ක් විතර රාජකාරී කරනවා. හාල් කිලෝ 500කින් විතර දානේ උයලා හැම මිනිස්සයටම කන්න බොන්න දෙනවා. එතකොට මේ ඔබ තුමිය විශේෂයෙන් මේ සඳහන් කරන්න අපි මේ මේ අවශ්‍ය මෙන්න මේ කාරණේ මේ කඩවර ගොටු කියන දේ. ඔව්. කඩවර දෙවියන් කඩවර අපච්චි කියන්නේ ඇත්තටම අපිට කැඹුරුමට මුල. උන්වහන්සේගේ පීඨ තියෙනවා. ඉතින් ගෙදරක හෝ දෙවලක හෝ කොතනක හෝ මේ මාසෙකට එක වතාවක් හත් හරි මේ කඩවර අපච්චිට ගොටුවක් පුදා ගන්න පුළුවන් නම් මේ ගොඩක් වටිනවා. මං හිතන්නේ මේ මේ ඔක මේ මේ තියෙන කඩවර බට කොලෝලි මේ වලින් අර හදන ගොටු. ඔව්. මේ වගේ ගොටු හතක් ඕනයි. මේකට අපි අංග සම්පූර්ණ මොනවද සාමාන්‍ය පූජාවට ගන්න? සාමාන්‍යයකට රතු කැකුළු හාල් බත්. හා හා. රත් ඇඹුලක්. ගොඩදිය මාස්. පුලුටු කැවිලි හැමදේම
මේකට අදාළ කරන දේවල් තියෙනවා ගොඩාක් දේවල්. මේ ගොටුව පුරවන්න ඕනයි. මේක පුරවලා සද්ද පූජාව දීලා තව මේකට කළු රතු ලේන්සුවක් තියෙනවා. විලක්කුවක් ගහනවා. ගහලා ඇවිල්ලා එක් මේ මේ ගොක්කළු අපි මේ මේ වගේ ලී හතක් කපාගෙන ඒක සරසගෙන ගොටු හත හරියට රෑ 9ට දෙන්න ඕනයි. ඒක දිගටම දුන්නොත් ඇත්තටම උනන්සලගේ පිහිට අපිට බලන්න අනිවාර්යෙන් ආයි කඩවර අපච්චි කියන්නේ අනිවාර්යෙන් පිහිට තියෙනවා. ඕගොල්ලෝ බලන්න කතරගම ගියාම කඩවර දේවාලට නොයන කෙනෙක් ඉන්නවද කියලා. ඒ තරමට යන හැම කෙනාම ඒ දෙවලට යනවා. මොකද මේ වගේ අපි මෑණියෝ ඊළඟට තව විශේෂ කාරණයක් තියෙනවා දැක බලා ගන්න. අපි මෑණියෝ විශේෂ කටයුත්තක් කරන්න සූදානම් කරලා තියෙනවා. මං හිතන්නේ දැන් අපි මේ අවස්ථාවට යොමු වෙන්න ඕනේ. පොඩ්ඩක් අපි පැහැදිලි කරමු මොකද්ද මේ කරන්න යන්නේ. සාමාන්‍යයෙන් දැන් ලෙඩකුට අපි දෙහි හතක් හෝ 21ක් කපනවා කියන්නකො. ඒ කපලා ඒ ලෙඩාගේ ඇස් සහ කටව දෝෂ අපි පුච්චන්න ඕන. ඒ පුච්චලා ඒ පුච්චන තෙලෙන් ඒ දරුවගේ ඉස මතේ තෙල් ටිකක් අපි ආලේප කරන්න උනායි. එතකොට එතනදී ඒ දරුවට යම්කිසි සිතක් ශාන්තියක් උදා වෙනවා. ඒ දරුවගේ ඇස් සහ කටව ටික දෝෂ ටික දුරු වෙනවා. යම්කිසි අපලයක් තියෙනවා නම් ඒවත් දුරු වෙලා මේව කරගන්න පුළුවන්. ඔව්. එතකොට මේ තෙල් තාච්චියක් දැන් අත් වෙන ගමන්නේ තියෙන්නේ. ඔව්. එතකොට මෑණියෝ දැන් මේ තෙල්ද ගන්න. ඒ පැහෙන තෙල් එකට මං අත දානවා. මේ තෙල් අරගෙනද අර කෙනාගේ ඔළුවේ ආලේප කරන්න. ඔව්. ඒ කියන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ මෑණියන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දේව විශ්වාසය බලය මෑණියන්ගේ විශ්වාසයයි ශක්තියයි බලයයි තියෙනකම් මම බය නැහැ. හරි එහෙනම් අපිට බලන්න පුළුවන් නේද? පුළුවන්. හරි අපි මේ අවස්ථාවට යමු. සිද්ධ වුණේ මොකද්ද කියලා ඔබට හොඳ අකාරම පැහැදිලි වෙන්නේ නැති. දැන් මේ කරපු දේ සම්බන්ධයෙන් ඔබටත් යම් අදහසක් තියෙනවා නම් ඒ අදහසත් අපට කියන්න. අපි කැමති ඔබගේ අදහසුත් බාර ගන්න. මෑණියෝ ඇත්තටම දැන් ඔය තෙල් චාච්චිය ඔතන මේ තෙල් ටික රත් වෙනකොට එහම මෑණියන්ට ඒ අත දාලා තෙල් ගන්නකොට ගැටලුවක් නැද්ද කොට? නෑ. කිසිම මේ දැන් සාමාන්‍ය අපි අත දැම්මොත් ඔක දැන් අපිටත් පුළුවන් දුහම දාන්නේ නැත්තම් මෑණියෝ විතරද පුළුවන්? බෑ. මෙහෙමයි මම පේ කරලා තෙල් සාච්චුවට මම අත දැම්මට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙයි. එතකම් බෑ. මොකද ඒකේ යම්කිසි බලයක් තියෙනවා. ඒ බලයත් එක්ක තමයි අපි ඔයට ගමන් කරන්නේ. මොකද බෙරයක් ගහපුවාම ඒ බෙරේට පදේට හරියට නැටුවේ නැත්තම් වැඩක් නෑනේ. ඒ වගේ මේ සාත්‍රෙත් යන්න පුළුවන් දුර ප්‍රමාණයක් තියෙනවා අපට. ඒ ප්‍රමාණය හරියට අල්ලගෙන නෙවර්දෝ පාර ගමන් කරවුවොත් ලස්සනට යන්න පුළුවන්. එතකොට දැන් මෑණියෝ අපි මීට කලින් දැකලා නැහැ. දැන් ඔක සාමාන්‍යයෙන් නිකන් දෙහි ගෙඩියක් කපලා අපි ඉවත දානවා අපි දැකලා තියෙනවනේ. ඔව්. එතකොට ඒකයි මේ මේ විදිහට මේ තෙල් චාච්චිය. ඒක තමයි අපේ කට්ටියගේ තියෙන දුර්වලකම. ඔක ක්‍රම පැති දෙකක් තියෙනවා පුතේ. සමහර කට්ටිය දෙහි කපලා කහ වතුරට දාලා කොහොම කොල දාලා පුච්චනවා. ඔව්. මේක පස් පැංගිරි තෙල්. ඒ කියන්නේ පැංගිරි වර්ග පහකින් ගන්න තෙල්. අරගෙන දාලා තමයි චාච්චුවට දාලා අපි රත් කරන්නේ. ඒ පැහෙන තෙල්ට තමයි අපි අර දෙහි ටික මිරි කන්නේ. දැන් මට ඇස්වහ කටවහ තියෙනවනේ මගේ ඇස්වහ කටවහ දුරු වේවා කියලා හිතෙන් තියාගෙන මම මිරි කරනවා. දෙහි ටික. එතකොට ඒක හොඳට පැහැෙනවා. ඇත්තට මේ ඒ ඒ පැහෙන ඒ තෙල් ටිකත් හොඳ ඔසුවා. අපේ අත් කකුල් වල කැක්කුමට කොන්දේ කැක්කුමට බුලත් කොලයක් අරගෙන රත් කරලා ලින්ගක් ගා ගන්න තියෙනවා නම් ඇත්තටම ගොඩාක් වටිනවා. ඒ තෙල් ටිකත් දිව්‍ය ඖෂධයක් වගේ. ඒ තරම් හොඳයි. එතකොට මේ කටයුත්ත එහෙම තමයි සිද්ධ වුණේ. ඔබට නැවත නැවත බලන්න පුළුවන් මෙතන මොකද්ද සිද්ධ වුණේ කියන කාරණයත්. එතකොට මෑණි මම අවසාන වශයෙන් අපි ඉක්මනට මේ කාරණා ටික කතා කරමු. දැන් මේ
විශේෂයෙන්ම ඔය පාසල් යන දරුවන්ගේ තියෙන ග්‍රහපල වලට වගේ විවිධ සාන්ති කර්ම කටයුතු වල යන්ත්‍ර පළඳින දේවල් මෑණි පළඳිනවා ග්‍රහපල වලට යන්ත්‍ර දානවා කේන්දර බලනවා ව්‍යාපාර වලට යන්ත්‍ර දානවා ඔය ඉදිරියට යන ඉගෙන ගන්න දරුවෝ ඉන්නවානේ ඒගොල්ලොන්ගේ වට විදේශ රටවල් වල ඉන්න දරුවන්ට හැම පැත්තටම ඕන කරන දේ අදාළ විදිහට මේ දේවල් හරි ගස්සනවා ඕ නවනාත යන්ත්‍රය එහෙම ගොඩාක් දුරට බිස්නස් කරන කට්ටිය ඒ වගේ දා ගන්නවානේ ඒ වගේ දා ගන්නවා තාම මම තෙල් තියෙනවා හරි ගස්සලා සූර වලට දාන්න සාමාන්‍ය මන්ද මෙතනක් දාලා තියෙනවා ගණ දෙයියන්ගේ අතේ තියෙන රීදි සූර තුනක් අර තියෙන්නේ ඔය දියුණුවට හත හරි ගස්සලා තියෙන ඒවා ඒ වගේ රන් තැඹිලි වලින් සකස් කරගන්නේ මම ජීවම් කරන්ද මේ කඩේ පොල් තෙල් ගන්නෙ නෑ මොකද මගේ රන් තැඹිලි ගහක් තියෙනවා මම ඒකෙන් පොල් කඩ වේලුනහම කඩාගෙන තමයි හිඳගෙන ඒවා කරගන්නේ හරි ලස්සනට කරගෙන යනවා ඒ ටික එතකොට මෑණියෝ අපි මේ වැඩසටහනේ අවසාන භාගයටත් දැන් ඇවිල්ලා තියෙන නිසා අපි මේ කතා කරපු දේවල් සහ ඔබතුමියගේ අදහස් එක්ක තමයි අපේ නාලිකාව නරඹන පිරිස ඔබතුමිය ගැන විශ්වාසයක් තියෙන අපිට අවශ්‍ය වෙන්නේ ඔබතුමියට මේ කටයුතු નિවර්ධිව කරන්න පුළුවන්ද මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන්ද කියන කාරණේ හොයාගන්න එක මොකද අර කලින් කිව්වාගේ විශාල පිරිසක් මෑණියෝ මේ දේවල් කරනවානේ අපිට විශ්වාසය තමයි ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ එතකොට මෑණියෝ මේ අපි අවසාන වශයෙන් කියමු ප්‍රශ්නයක් තියෙනවා නම් කෙනෙකුට දුකක් කරදරයක් තියෙනවා නම් මොන වගේ දේවල්ටද මෑණිය මුණ ගැහෙන්න දෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද මෑණියන්ට විසඳලා දෙන්න පුළුවන් අපේ නරඹන පිරිසට අවසාන වශයෙන් දැන් කෙනෙක්ගේ ගෙදරක ප්‍රශ්නයක් තියෙනවා නම් අඩ දබර තියෙනවා නම් අදිවින කොඩිවින පැත්ත තියෙනවා නම් හතුරු පැත්ත තියෙනවා නම් මට කතා කරන්න කතා කරලා පැහැදිලිව විස්තර ටික කියන්න හැබැයි මට ඇත්ත කියන්න ඕනයි ඒ පැහැදිලිව විස්තර ටික කිව්වට පස්සේ එන්න පුළුවන් දරුවෙකුට නම් මං දේවාලට එන්න කියනවා එන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මං ඒගොල්ලොන්ගේ ගෙදරට අනිවාර්යෙන් එනවා මෙන්න මේ විදියට මේ විදියට මේ වැඩ ටික කරගන්න ඔයාලට පුළුවන් හයියක් තියෙනවා නම් පුතේ මං ඇවිල්ලා අනිවාර්යෙන් කරලා දෙනවා කිසි ගැටලුවක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන් ඔව් දුරකටින් කතා කරන්න පුළුවන් ඕනි කෙනෙකුට ඕනි වෙලාවක කතා කරන්න පුළුවන් විදේශගත වෙලා ඉන්න අයට ඒ දරුවන්ට දෙස් වෙන රටවල් දරුවන්ට තමයි ගොඩාක් ඉතින් ඒ ළමයින්ගේ ගිහිල්ලා සල්ලි නැතුව අරාබි ගෙවලුලි දුක් විඳින බොහෝ දරුවෝ ඉන්නවා ඉතින් ඒ දරුවන්ට උදව් කරලක් තියෙනවා කරන්නත් බලාපොරොත්තු වෙනවා හැම මොහොතම කතරගම දෙවියන්ගේ ආශිර්වාදයේ දරුවන්ට ලැබෙන්න ඕනයි මේ තුන් ලෝකෙම ඉන්න අපේ දරුවන්ට උන්වහන්සේලාගේ පිහිට ආශිර්වාදේ අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ නේද එතකොට මේ විශේෂයෙන් කතරගම දේවතා උන්වහන්සේගේ පිහිටක් මේ භූමියේ උන්වහන්සේ තියෙනවා උන්වහන්සේ ජීවමානයි නේද වැඩිපුර ඒක ගැන කතා කරමු නෑ උන්වහන්සේ ජීවමානයි උන්වහන්සේගේ පිහිට මං අත දබල්ලා තියෙනවා මොකද කතරගම දෙවියෝ ඇත්තටම මිනිසුන්ට ගොඩක් පිහිට වෙන කෙනෙක් महाभद्र काली अम्मा सोहन काली अम्मा गोटा गैंबूर पीहिटे मैंने मिनीसुंगे दुख गोटा देने ना आया अलग है भाई अभी अवांक वेंडो අපේ අවංක වෙලයි පුදව සත්කාර කරනවා නම් අපට මේ පිහිට ලැබෙන්නේ ලැබෙන්නේ අනිවාර්යෙන් හරි ඉතින් මෑණිය බොහොම ස්තුතියි මං හිතන්නේ අපිට කාල වේලාව තියෙන විදිහට අපිට මේ හැම කාරණයක් ගැනම යම් ප්‍රමාණයකට කතා කරන්න පුළුවන් වුණා කියලා හිතනවා ඉතින් මෑණියොන්ට ඇත්තටම සත්භාවයෙන් මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න වලට ගැටලු වලට ඉදිරියේදී විශාල වැඩ කොටසක් කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබටත් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට මේ මාර්ගයෙන් යම් පිහිටක් අවශ්‍ය නම් කල්පනා කරලා බලන්න කතා කරපු දේවල් එක්ක ඔබට යම් විශ්වාසයක් ගොඩ නැගෙනවා නම් මෑණියන්ට කතා කරලා ඒ දේවල් සිද්ධ කරගන්න පුළුවන්. අපිටත් අවශ්‍ය වෙන්නේ මෑණියෝ ඇත්තටම කවුද මේ ශාස්ත්‍රය හරියට කරන්නේ? මේවා වැළලෙන්න දෙන්න නැතුව මේ දේවල් රැක ගන්න තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෑණියන්ට බොහොම ස්තුතියි. අපි අද ආපි කටුකස්තොට මාතලේ පාරේ අඹතැන්න ප්‍රදේශයේ බිසෝ රත්නවල්ලි මෑණියන් මුණ ගැහෙන බොහොම ස්තුතියි අපි ආයුබෝවන් කියලා. පුතේ පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි. අපේ වැඩසටහන පිළිබඳව ඔබ හිතන්න මේ කතා කරන දේවල් ගැන හිතන්න. ඔබේ අදහසුත් අපට කියන්නේ ඒක ගොඩක් වටිනවා. ඉතින් ඉදිරියටත් අපි මෙවැනි තැන්වලට ගිහිල්ලා මේ විදිහට මේ গুপ্ত ශාස්ත්‍රයන් කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව හොයනවා. ඒ විතරක් නෙවෙයි අපේ නාලිකාව තුළින් තවත් විවිධ වැඩසටහන් රැසක් ඉස්සරහට සම්පාදනය කරලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම එකතු වෙලා ඉන්න ඒ වගේම තමයි මේ පවතින තත්ත්වයේ තේරුම් අරගෙන ඔබ නිවසටම වෙලා ඉන්න කියන කාරණය මතක් කරනවා අපේ නාලිකාව එක දිගටම සම්බන්ධ වෙලා ඉන්න නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා අපේ අලුත් වීඩියෝ ඔබට නිරන්තරයෙන්ම දැක බලා ගන්න හැකියාවක් ලැබේ එතකොට ඉතින් සූදානම් වෙන්න වැඩසටහන හමාර කරගන්න සිළු දනටම යහපත් හෙට දවසක් පෙරුවන් සරණයි